රයිට් ෆිගික් රියස් ප්‍රෝග්‍රම් එක ගොඩක් රික්වස් ඇවිල්ල තිබා බිගිල් ෆිල්ම් එක රිවල් කරන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක් අපෙන් රික්වස් කර බල රිව කරන්න කියලා ඔන්න ඉතින් අද අපි බැලවා බලා බාපු ගම් වගේ තමයි මේ රිවිය් කරන්න ඔන්න ඉතින් බිගිල් රිව එක. බිගල් ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ඩිරෙක්ටර් රැට්ලි. ඒ වගේම කාස්ට් හැටියට එන්නේ විජය් ඉන්නවා, ඊට පස්සේ නයන්තාරා ඉන්නවා, ඊට පස්සේ ඩෑනියෙල් බාලාජි ඉන්නවා. ඒ වගේ ලොකු කාස්ට් ඇන් ක්‍රූ එකක් ඉන්නවා. ඒ කියන්නේ ලොකුම ඇත්තටම ලොකු කාස්ට් ඇන් ක්‍රූ එකක් ඉන්නවා. ඇත්තටම මේගොල්ලන්ගේ නම වෙන වෙනම කියනවා. අමාරුයි. ඒ කියන්නේ ෆුට්බෝල් ටීම් එකක්ම ඉන්න හොඳට පර්ෆෝම් කරන. ඉතින් ඇත්තටම ගත්තොත් මේ මේක dedicated to women කියලා තමයි ඒගොල්ලෝ ගොඩක් කියලාට කියන්නේ. ලොකු හොඳ powerful message එකක් දෙන ෆිල්ම් එකක් මේක. හැබැයි මම ඇත්තට මේ ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා මගේ expectation, ඒ කියන්නේ ලොකු expectation තිබ්බ නෑ. ඇත්තට මම දැන් හිටියත් මම ට්‍රේලර් එක බලලා තිබ්බෙත් නෑ. එකම දේ මම දැනගෙන හිටියේ මේක ෆුට්බෝල් සම්බන්ධයෙන් තියෙන ෆිල්ම් එකක් කියලා. අන්තිමට ඒගොල්ලෝ දෙන්න try කරලා තියෙන message එකයි ෆිල්ම් එක හදලා තියෙන විදිය අනුව බලද්දි සමහර දේවල් ඕන් නැහැ වගේ මට පොඩ්ඩක් තේරෙනවා. ඔයා මොකද හිතන්නේ? කිව්වාගේම කෙලින් කෙන්න ඕනේ දේ පොඩ්ඩක් මේ වටේ ගිහිල්ලා ඉතින් තියෙන කියලා තමයි අපිටත් ඒ කිව්වම ෆිල්ම් එකේ ඩියුරේෂන් එක 3 hours. ඒක ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඇති. එහෙනම් ඒගොල්ලෝ කොච්චර වටේ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ වටේ යන්න හේතුව ඉතින් ඔයගොල්ලන්ට දන්නවා. ඉතින් මේක සමහර මේක තමිල් ෆිල්ම් එකක්. ඉතින් විජේ ඉන්නවා. ඉතින් ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න එපා ඩිරෙක්ටර්. මේ මාස් ඔඩියන්ස්ලා ඉන්න පැත්තක් එක. එතකොට ඒගොල්ලම සැටිස් කරන්නත් ඕනේ, දෙන්න මෙසේජ් එකක් දෙන්නත් ඕනේ. එතකොට ඒම ෆුලි බලනකොට ඉතින් තේරෙනවා. ඇත්තට මටත් තේරෙන විදිහට ෆස්ට් හාෆ් එක ස්කිප් කරලා මම සෙකන්ඩ් හාෆ් එක බැලුවා නම් මට හිතෙනවා මං මේ ෆිල්ම් එක ඊට වඩා ටිකක් එන්ජොය් කරනවා කියලා. මොකද ෆස්ට් හාෆ් එකේ තියෙන බිල්ඩ්අප් එක මට හිතෙනවා ටිකක් දිග වැඩි කියලා. ඒක මං හිතන හාෆ් එන අව නැත්තම් ඔව් 40 මිනිට්ස් වලින් විතර වගේ කියන්න තිබ්බා. නමුත් ඔයා කිව්වා වගේ විජේ ඉන්න ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් අර වගේ ගොඩක් සීන්ස් තියෙදි තමයි. ඉතින් ගොඩක් කට්ටිය ඩිමාන්ඩ් කරන්නෙත් ඒක, විශේෂයෙන්ම ඉන්දියාවේ ඉන්න කට්ටිය, අනිවාර්යෙන් ලංකාවේ ඉන්න විජේ ෆෑන්ස්ලාත් එක්ස්පෙක්ට් කරගෙන ඉන්න ඇති. මෙහෙම නිකන් මාස් නිකන් සීනෙත් මිනි සීන්ස් ටිකක් තියෙයි කියලා. ඇත්තටම මේ ෆිල්ම් එකේ විජේගේ ඇක්ටිං ගොඩක් හොඳයි. ඒක ගොඩාක් ඒ කියන්නේ එයාගේ කොමත් එයාගේ මාස් ඒක කොමත් එයාගේ ෆිල්ම්ස් වල සාමාන්‍යයෙන් ඒ ගතිය තිබ්බා. ඒකත් නැතුව තව අලුත් ඇක්ටිං එකක් තිබ්බා. ඒක මේකේ ඩුවල් රෝල් කරලා තියෙනවා. ඒකේ මේ තාත්තගේ රෝල් තියා ප්ලේ කරලා තියෙන. ඒකේ තියෙන ඒක විජේ මේ ෆිල්ම් එකේ ඉමෝෂන් එක හොඳට කැරි කරලා තියෙනවා කැරක්ටර් එක. ඒ කිව්වේ එතකොට මම ගොඩක් ඒක ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා. ඔව් මම දැන් ඔයගෙන් හාෆ් වේ ත්‍රූ ඇහුවා ෆිල්ම් එකේ හාෆ් වේ ත්‍රූ ඇහුවා ඔයගෙන්. ඇයි මේගොල්ලෝ විජේවම දාලා තියෙන්නේ තාත්තට කියලා. හැබැයි ඔයත් කිව්වා විදියට විජේ තමයි තාත්තට හරියන්නේ ඇත්තටම. එයා ඒ කරපු පර්ෆෝමන්ස් එක තාත්ත හැටියට කරපු පර්ෆෝමන්ස් එක ඇත්තම මේන් රෝල් එකකට වඩා ටිකක් හොඳයි කියලා මට පොඩ්ඩක් තේරෙනවා. ඒ කියන්නේ එයාගේ ටැලන්ට් එක හොඳට පෙන්නලා තිනවා එතන. විශේෂයෙන්ම දැන් අනිත් එක කියන්නේ මේ කාස්ට් එකේ අනිත් කට්ටිය, විශේෂයෙන්ම ටීම් එකේ ෆුට්බෝල් ටීම් එකේ ඉන්න ගර්ල්ස්ලා, ඒගොල්ලෝ සෑහෙන ලොකු ඩෙඩිකේෂන් එකක් දීලා තිනවා. ඒගොල්ලන් හොඳට ට්‍රේන් වෙලා තිනවා. ඒ කියන්නේ නිකන් නෙමෙයි මේක කරලා තිනවා. හොඳට ඩෙඩිකේට් වෙලා කරලා තිනවා. ඒ ටීම් එකේ මටත් න්ියුස් එකක් ආවා. ඒකේ ඒ ටීම් එකේ ඉන්න හැම අයම ගොඩක් අය ඔක්කොම ඇක්ටර්ස්ලා, දෙතුන් දෙනෙක් විතරයි ෆුට්බෝල් ප්ලේයර්ස්. ඉතින් ඒගොල්ලෝ ලොකු මේ ඩෙඩිකේෂන් එක කරලා තියෙනවා මං හිතන්නේ. ඒක ෆිල්ම් එකේ ස්ක්‍රීන් එකේ බලනකොට අපිට පේනවා ඒක කොච්චර මේ ඒකට මේ ඩෙඩිකේට් වෙලා තියෙනවා කියලා. දැන් ෆුට්බෝල් සීන්ස් ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද මේක අනිවාර්යෙන් ෆුට්බෝල් ෆිල්ම් එකක් කියලා මම හිතනවා. يعني ස්පෝර්ට්ස් ෆිල්ම් එකක් අනිවාර්යෙන්ම. ෆුට්බෝල් සීන්ස් වල ඇත්තටම මට තේරෙනවා ඒගොල්ලෝ ඒ එච්චර CG යොදාගෙන තියන්නේ ඇයි කියලා. ඒ කියන්නේ ෆිල්ම් එක බලද්දී ඒක ලොකුවට බලපාන්නේ නැහැ නෝමලි ෆිල්ම්ස් බලන කෙනෙක්ට. නමුත් ඇත්තටම මගේ තිබ්බ
පර්සනල් ඔපිනියන් එක ඇවිල්ලා CGI අර බෝලෙට තිබ්බ CGI ටික පොඩ්ඩක් වැඩි කියලා මට තේරෙනවා. සමහර තැන්වල CGI දාලා කියලා ඒක obviously තේරෙනවා. මට තේරුණේ ඇයි එහෙම කියන්නේ කරන්න ඕනේ කියලා. කියන්නේ බෝලේ යන විදිය, බෝලේ ඉන්ටරැක්ට් වෙන මේ කට්ටිය ප්ලේයර්ස්ලා ඉන්ටරැක්ට් කරන විදිය, ඒක මම හිතුවා පොඩ තව නැචරල් ඇත්තම කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඒකන වට ඐඩියාක් තියෙනවා. ඔය කියන කතාව නම් ඇත්ත. ඒ කියුවේ දැන් කියමුකෝ දැන් බෝලේ අතේ කරගෙන සීන් එක නේ CG කරන්න වෙනවා. ඉතින් ඒක අර ෆුට්බෝල් අර අර මේ ගේම් එක පෙන්නണ്ട് ඒක අර මං හිතන්නේ ඒක CG ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒක විෂුවලි පැත්තක් පොඩ්ඩක් ඒක දෙන්න ඒක මිනිසුන්ට තව පොඩ්ඩක් අර අර ස්ලෝ මෝෂන් එක යන සීන් ඒක ලොකු ස්ක්‍රීන් එක බලනකොට ඒක පොඩ්ඩක් ගතියක් තියෙන්න ඕනේ කියලා තමයි CG කළේ. දැන් අපි ඇත්තටම කැප්චර් කරනවා නම් අමාරුයි මං හිතන්නේ. දැන් ඇත්තටම කැප්චර් කරනම් ෆුට්බෝල් එක ක්ලෝස් අප් එකක් කරනවා නම් ඒක එන අමාරුයි. ඒක CG තමයි මං හිතන්නේ ඒ ඒ ඒ ලයින් එකේ තියෙන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන ස්ලෝ මෝෂන් එෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. හැබැයි කියන්නේ 90% වගේ මේගොල්ලෝ හොඳ තැන් වලට යූස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ෆුට්බෝල් මේ මැචස් වල ඊට පස්සේ ෆයිට් සීක්වෙන්සස් වල යූස් කරලා තියෙනවා. සමහර මිස්ටේක්ස් වහන්නත් ඒගොල්ලෝ ස්ලෝ මෝෂන් කරලා තියෙනවා. එක එක තැන් වල තියෙනවා පොඩ්ඩක් විතර අනවශ්‍යයි කියලා මට හිතුණා. සමහර තැන් වල ෆ්‍රීස් ලයින් එකක් තියෙනද දෙක තුනක්. ඒවා නැතුව මං හිතන විදිහට අර ඒගොල්ලන්ගේ ඇක්ෂන් සීක්වෙන්සස් ඒගොල්ලන්ගේ අර ෆුට්බෝල් සීක්වෙන්සස් ටිකට ස්ලෝ මෝෂන් යූස් කරලා තියෙන විදිය හොඳයි. මියුසික් ගැන මොකද හිතන්නේ? AR රහමන් තමයි මියුසික් කරලා තියෙන්නේ. ඔව් AR රහමන්ට මියුසික් කරලා තියෙන්නේ. මට නම් ගොඩක් කැමති ඒ කියන්නේ විශේෂයෙන් BGM එකට ගොඩක් කැමති. ඒත් දැන් ඔයත් කිව්ව මේ සමහර BGM පොඩ්ඩක් මේ සිමිලර් වගේ නියම් ඒ කියන්නේ කොපි නෙමෙයි බට් අහලා තියෙනවා වගේ කලින් අහලා තියෙනවා වගේ දෙක තුනක් මට එහෙන් මෙහෙන් වගේ ඇහුණා. බට් ඇත්තම මේ මියුසික් එක මමත් එන්ජොයි කරා. ඒ කියන්නේ අර එනර්ජි එක ඩිංගිටිංගිටි කියලා. අර ඒ එනර්ජි එක තමිල් මියුසික් වල තියෙන එනර්ජි එකක් වෙන එක ජොනර එකවත් නැහැ. ඒ කියන්නේ ඒක මම අනිවාර්යෙන් දන්නවා. ඒක හොඳට එරම හොඳට යූස් කරලා තියෙනවා. ඒක අර ෆිල්ම් එකේ තියෙන එනර්ජි එක, සීන්ස් වල තියෙන ටෙන්ෂන් එක, ඒව ඔක්කොම හොඳට එයා ෆිල්ම් මියුසික් එකෙන් හොඳට පෙන්නලා තියෙනවා. තව එකක් තමයි ෆිල්ම් එකේ තියෙන ඇක්ෂන් සීක්වන්ස් ෆයිට්ස් ඔක්කොම ඒක ගොඩක් කරලා තියෙනවා. විෂුවලි පැත්තේ හොඳට කරලා තියෙනවා. ඔය කියපු වගේම ස්ලෝ මෝෂන්ස් යූස් කරලා ඉන්ට්‍රෙස්ටිං කරලා තියෙනවා. ඉතින් මාස් ඔඩියන්ස්ලාට ඒක හොඳයි. හැබැයි ඒක මට නම් පොඩ්ඩක් අන්සැටිස් මේ ඇක්ෂන් ගැන. ඒක මට මොකක්ද දන්නේ අර සාමාන්‍ය විජේ ෆිල්ම්ස් වල ෆයිට්ස් ගොඩක් හොඳයි. ඒ මේ මේකේ ඇවිල්ලා ෆයිට් සීක්වන්ස් වල නිකන් අර අන්කම්ප්ලීට් සීන් එකක් තිබ්බා කියලා මං හිතනවා. ඒක ගහන එක පංච එක වදින්නේ නැහැ බෑ වැටෙනවා. අන්න අර වගේ මේ තියෙනකොට මට නම් එච්චර අර 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 ගහනකොට වදින්න ඕනේ. එතකොට තමයි අර ඇත්ත වගේ තිබුණේ. අන්න අන්න ඒක තමයි මදිකම. මමත් හරි හරි අනිත් ෆයිට් සීක්වන්ස් එකේ කියලා මමත් බලා ඒකත් එහෙම. මම ඒක පොට්ටම ඩිසපොයින්ට්ඩ් වුණා ඒක. රයිට්. ඉතින් ඔන්න අපි බිගිල් බැලුවා. බිගිල් ගැන කතා කරා. ඕගොල්ලෝ බලලා තියෙනවා අනිවාර්යෙන් අපිටත් කියන මොකද ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බ මේක දාන්න 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 කියලා. එහෙනම් කරදරයක් ඕයි නෑ නෑ එහෙම නෙමෙයි. මේ තැන්කියු අපිට රික්වෙස්ට් කරාට. මොකද අපිත් ඇත්තටම බලන්නේ ඕගොල්ලන්ට බලන්න ඕන ෆිල්ම්ස් මොනවාද. ඊට සපික බලලා පුළුවන් නම් අපි ට්‍රයි කරලා බලලා රිවිව් කරනවා. රයිට්. රේටින්ග් එක ගන්න දෙනවා. මොකද කියන්නේ රේටින්ග් එක වාර කියන්න දෙනවා. ඕවරෝල් බිගිල් එක හොඳ ෆිල්ම් එකක්, හොඳ මෙසේජ් එකක් තියෙන ෆිල්ම් එකක්. අනිවාර්යම ෆැමිලිස් එක්ක ගිහිල්ලා බලන්න. ලේඩි ඔඩියන්ස්ලා ගොඩක් තියෙන එක අපිට බලන්න මේ පුළුවන් වුණේ. ඒක ටිකේට ඕල් වුමන් කියලා තමයි තියෙන්නේ. කොහොමද හොඳ මෙසේජ් එකක් තියෙන ෆිල්ම් එකක් මේ බිගිල් එක. ඒ නිසා මම බිගිල් එකට දෙනවා 10 වලට 6.5. රයිට්. ඉතින් මගේ රේටින්ග් එක මම චුට්ටක් වැඩි. මොකද මම මෙසේජ් එකට ගොඩක් කැමති සහ සමහර එලිමන්ට්ස් තිබ්බා මම ගොඩක් එලිමන්ට්ස් තිබ්බා මම එච්චරම කැමති වුණේ නැති. නමුත් සමහර එලිමන්ට්ස් තිබ්බා අර මම කැමති වුණ නැති වට පොඩ්ඩක් උඩට ආවා. ඉතින් මම මේ ෆිල්ම් එකට 7 දෙනවා. අනිත් එක කිව්වත් වගේ මේ ෆිල්ම් එකේ ලොකු මෙසේජ් එකක් දෙනවා. ඉම්පෝර්ටන්ට් මෙසේජ් එකක් දෙනවා. මේ මෙසේජ් එක ලංකාවටත් ඇප්ලිකබල්. ඒ කියන්නේ මේ මෙසේජ් එක ඉන්දියාවේ ප්‍රදේශ විතරක් නෙමෙයි ලංකාවටත් අනිවාර්යෙන් හැම පවුලටම තියෙන්න ඕන. විශේෂයෙන්ම ගෑනු ළමයි ඉන්න පවුල් වලට. මොකද මේක ගොඩක් කට්ටි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක මේගොල්ලන්ට දෙන්න ඕන ඔපචුනිටි ගැන, ඊක්වල් ඔපචුනිටි ගැන ගොඩක් කට්ටි කතා කරන්නේ නැහැ. ඒ තින් මේක හොඳ ටෝකින් පොයින්ට් එකක් වෙයි කියලා හිතනවා. ලංකාවෙත් මේ වගේ ඉන්ස්පයර් වෙලා මේ ෆිල්ම් එක
වෙලා ඉසාට ෆිල්ම්ස් එන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතකන් තවරුවක් අරගෙන එනකන් අපි ගිහින් එන්නම්. අම්මේ අපි යනවා. බයි.